අයිබෝන් දරුවේ හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 20යි 25 දරුවන්ට මම ගණිත සුළු කිරිලි ටික කියවගෙන ආවා. ඒකේ දෙවෙනි කොටස විදිහට තමයි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඉතින් මම අද කියලා දෙනවා ඔයගොල්ලන්ට මේකේ මේ ත්‍රිකෝණමිතික මූලධර්ම සම්බන්ධ කොටස් ටික. ත්‍රිකෝණමිතික මූලධර්ම ටික මම කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධව කතා කරන්න යන්නේ මේකේ මේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ දිගන ගත්තර වඩා දෙයක් ටිකක් ඉස්සරහට මෙතෙන්දි මම කියලා දෙනවා. හරි? ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අද අපි ඕක ටිකක් ඉවරයක් වෙන්නම කතා කරලා ඊළඟ පියවරට එමු. හරි. පැහැදිලිද? තාම හදි ලොකු හදිස්සියක් නැහැ. ඊට පස්සේ අපේ පළවෙනි පාඩමට එනවා. ඊට පස්සේ දෙවෙනි පාඩම ආදි වශයෙන් පාඩම් ටික කතා කරා යන් එළවලු උසස් පෙළ පාඩම් ටිකත්. ඊට අමතරව තමයි මම මේ මොකද ෆවුන්ඩේෂන් එක විදිහට මැත්ස් වල පාට් එක මේක අනිවාර්යෙන් තියෙන්න ඕන හොඳටම. එහෙනම් අපි මේ ටික ඉස්සරවම හදානිමු. දැන් මොනවද මේ ත්‍රිකෝණමිතිය තියෙන්නේ? ඒ ත්‍රිකෝණමිතිය වගේ එකක් හැදිලා තියෙන ප්‍රධාන හේතුව මොකක්ද? ඇත්තටම ත්‍රිකෝණමිතිය කියලා දෙයක් නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව තමයි හැඩතල ගත්තාම අපි පාවිච්චි කරන හැඩතල ගත්තාම ඔය හැඩතල ඔක්කොම හරි වෘත්ත ඇරෙන්න අනිත් ඕන එකක් ත්‍රිකෝණ වලට කඩන්න පුළුවන්. වෘත්ත ඇරෙන්න අනිත් ඕන එකක් ත්‍රිකෝණ වලට බෙදන්න පුළුවන්. හරි? එතකොට මේ ත්‍රිකෝණමිතිය කියන එකේ තේරුම ත්‍රිකෝණ මනිනවා. साधनेोण තේරෙනවද? එහෙනම් මේක මේ ඍජුකෝණී ත්‍රිකෝණ සම්බන්ධ කරලා අපි කතා කරගෙන යනවා මොකද්ද? ත්‍රිකෝණමිතිය කියලා කොටසක්. තේරෙනවද? ඒතොර අපි ඒක සෑහෙන්න අපිට ඕන වෙනවා සුළු කිරිලි වලදී. හරි. පටන් ගන්න දවස් ඉඳලා ටිකක් ඉස්සරහට යනකොට මුල් පාඩමේ ඉඳලම අපිට ඒක අවශ්‍ය වෙනවා. ත්‍රිකෝණමිතිය පාඩම. වැඩි දෙකින් එක. එහෙනම් මේවා අනුපාත. ඇත්තට මේවා මොනවද? අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත. කියන්නේ ඒතොර මේවට ඒකකවත් එහෙම මොනවත් නැහැ. හැබැයි මේක අපි හොඳටම දැනගෙන ඉන්න ඕන අධ්‍යයනය කරන්න ටට ටට ගාල උත්තර ටික එන්න ඕන. හරි. විශේෂයෙන්ම මේක බයෝ ළමයට ගොඩාක් වැදගත් වෙයි. මොකද මේක මගෙන් අරෙන්න වෙන වෙන ගුරුවරයෙක්ගෙන් අහන්න වෙන්නේ නැති වෙන හින්දා. හරි. අනිත් ගුරුවරු මේකට මෙයා වෙන්නේ නැති දෙයක් අවශ්‍ය නැහැනේ. අපිට ඒක අවශ්‍ය නැහැ. හරිද? ඉතින් අපි මේක හොඳ තල්ලුවක් දීගෙන යන්නම් මම ඔයගොල්ලන් කරන් තියෙන්නේ මේ ටික හොඳට ඔයගොල්ලෝ හදාගන්න. ඊට සෙතනින් එහා ගමන ඔයගොල්ලන් හදාගන්න පුළුවන්. පහසුවෙන්. හරි. ඒතර මේ ඔක තමයි ත්‍රිකෝණ ගැන කතන්දරේ. හරි. එතකොට දැන් මේකද අපි කතා කරන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට තමයි අනුපාත අර්ථ දක්වන්නේ මොනවටද ඍජුකෝණී ත්‍රිකෝණ වලට ඍජුකෝණී ත්‍රිකෝණ වලට එතකොට මේ ත්‍රිකෝණ ඍජුකෝණී ත්‍රිකෝණයක් දැන්න තියලා මේක බලයි කියලා මම හිතන්නේ නැහැ හරි වැදලිද එතකොට මම මුල ත්‍රිකෝණ පාද අනුව බෙදෙනවා ඒකත් අන්දර මොනවක් කියන්න යන්නේ නැහැ හරි එතකොට උසස් පෙළ ජීව විද්‍යාව හරි එහෙම නැත්නම් භෞතික විද්‍යාව හරි තෝරගත්ත දරුවන් තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඒතර ඒගොල්ලෝ හරියට මේවා ටික හොඳට අධ්‍යයනය කරන්න. ඔයාලා දන්නේ නැති කරුණු ගොඩක් මේකදී ඔයගොල්ලන්ට අහුවේ. හරි. ඒතර ඍජුකෝණයේ ත්‍රිකෝණයක පාද අතර තියෙන කිසියම් වූ අනුපාතයක් තමයි මේකදී අපි හදාන යන්නේ. මෙන්න තියෙනවා පුතේ ඍජුකෝණී ත්‍රිකෝණය. මෙන්න තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණය. ඔක අපි නම් කරවුවොත් මේ පාද ශීර්ෂය තියෙනවානේ. ඔය අනිවාර්යෙන් ඉංග්‍රීසි වලේ කැපිටල් අකුර වලින් තමයි නම් වෙන්නේ. මේ BC කියන්නේ. තනදි කියන එක. ඒතර මෙයාගේ මේක ඍජුකෝණයක් නම් මේ ඍජුකෝණයට කෙලිම ඉස්සරහා ඉන්න පාදයට අපි කියනවා කවුරු කියලාද? කර්ණය කියලා කියනවා. ඕකේ. තියෙන දිගම පාදේ තමයි කවුද? කර්ණය. දිගම පාදේන්නේ කවුද? කර්ණය. ඒතර මේ පාද තුනක දිගත් දුන්නොත් ත්‍රිකෝණයක් ගැන කියන්නේ නිකන් අපිට ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්ද බැයිද කියන එක තීරණය කරන්න පුළුවන්. පාද තුනක දිගත් දුන්නා. ඒ උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ. ත්‍රිකෝණයක් අඳින්න නම් කිසියම් පාද දෙකක එකතුව පාද කියද දෙකක එකතුව තුන්වෙනි පාදයට වඩා විශාල වෙන්න ඕන. නැත්නම් අපිට ත්‍රිකෝණයක් අඳින්න බැරි වෙනවා. මෙන්න උදාහරණයක් විදිහට දැන් 4යි 5 එකතුව 3ට වඩා වැඩියිනේ. 5යි 3 එකතුව 4ට වඩා වැඩියිනේ. 4යි 3 එකතුව 5ට වඩා වැඩියිනේ. එහෙනම් මේ පාද තුන දිගක් විදිහට දුන්නොත් ඕක පාවිච්චි කරලා අපි ත්‍රිකෝණයක් ඇඳ ගන්න පුළුවන්. හරි මේ බලන්න 12යි 5යි 13යි. හරි 4යි 3යි 5යි. මේකට ත්‍රිකෝණ අඳින්න පුළුවන්. හරි මේ 4යි 3යි එකතු කරාම 5ට වඩා විශාලයි. 4යි 5 එකතු කරාම 3ට වඩා විශාලයි. 3යි 5 එකතු කරාම 4ට වඩා විශාලයි. පාද දෙක තුන එකතුව අනිත් පාදයට වඩා අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ?
විශාල වෙන්න ඕන එහෙම වුණොත් අපිට ත්‍රිකෝණය ඇඳ ගන්න පුළුවන් එහෙම නැත්නම් ත්‍රිකෝණයක් අඳින්න බෑ ඕවා ගොඩක් පාවිච්චි වෙනවා ඈ ඉස්සරහට එනවා හරි ඔය බල සමතුලිතතාවය කියලා එහෙම වෙනවා එතෙන්දී ඕන වෙනවා හරි එකයි කියන්නේ මෙතනත් එමෙ 12යි 5යි 13ම 13ට වඩා වැඩි ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් හරි එතන 5යි 13යි 13ම 12ට වඩා වැඩි ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් ඔක්කොම වෙන්න ඕන එකක් හරි මිස් වුණත් ඉවරයි තේරෙනවා නේද රයිට් දැන් මේ බලන්නකො 4යි 1යි 6යි අඳින්න පුළුවන් 4යි 1යි 1 2 6ට වඩා චූටි අඳින්න පුළුවන් ත්‍රිකෝණය මලහට ත්‍රිකෝණයක් අඳින්න බෑ කියන්නේ තේරෙනවද අන්න ඒව තමයි අඳුරගන්නේ පැහැදිලි නේද ඔය මූලධර්ම ටික හොඳට ඔළුවේ තියාගන්න ඕව අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා තේරෙනවද කියන්නේ හරි එතකොට මේ ෆවුන්ඩේෂන් එක කියන්නේ මම මේ ඕ ලෙවල් ෆවුන්ඩේෂන් එකක් නෙවෙයි දාන්නේ ඒ ලෙවල් ෆවුන්ඩේෂන් එකක් හරි එහෙනම් හොඳටම ඒ ටික අවබෝධ කරගන්න පැහැදිලි රයිට් එතකොට මේකට කියනවා කර්ණය කියලා එතකොට මේ තියෙන්නේ කවුද ඍජු කෝණයට කෙලින්ම ඉස්සරහින් තියෙන පාදයට තමයි අපි කියන්නේ කර්ණය කියලා. ඍජු කෝණයෙන් කෙලින්ම ඉස්සරහින් තියෙන පාදයට මොකක් කියලාද කියන්නේ? අපි කියනවා කර්ණය කියලා. හරි. දැන් මේකත් එක්ක අපි ත්‍රිකෝණමිතික අනුපාත ටික කතා කරන්න පටන් ගමු. හරි. එතකොට කෝණයක් තියෙනවනේ පුතේ. මේ බලන්නකෝ. මම මෙන්න මෙතන කෝණ තීටා කියලා ගන්න. සාමාන්‍යයෙන් පුතේ අපි ඔය කෝණ හැම නම් කරන්නේ ග්‍රීක කෝඩි අකුරු වලින්. හරි. එතකොට ඔය තීටා. හරි. ඇල්ෆා, බීටා, ගැමා. डेल्टा ओए ओए आगे अकुरोलिन तो नाम करा यार तेरा अरे टीटा अल्फा बीटा गामा डेल्टा हाँ क्या नहीं अरे वो ते के तमाय वो सामान नहीं नाम बनने वाले कौन क्या नहीं वा अरे इधर अगर दाना दे आती है ना हाँ ठिकाने का गत्ता हम मितने कौन है मामा टीटा केरा लिया ठिकाने का गत्ता हम संपूर्ण कौन तूने एक तो आंशिक किया करना एक सुवक के ना मैंने मेतन कौन लिवत को हम अक्के नगे अरे इतना मेतन अणुवाक्यवराइन इतर मे कोणे दाशक अणुवाक्यना मेक टीटना मे आलिया अनुकूलवा अणुवेन टीट अड़क राके ना मे आना कौद अणुवांशक ऋण टीट के अणुवांशक ऋण टीट है अरे इतर अभी बलो मेहमद ओके मगत बलो ओके अणुपात वर्ग तुनाना प्रधान अणुपात मेस्कन लमट इट अणुपात तुना पेड़ी हम अरे अभी मुलिम कथा करें सैन अनुपात कोस अनुपात सह टैन अनुपात अब मेस्कन धरव इकन हम कोसे अनुपात सेपात सह को अनुपात की तवत् अनुपात तीन अरे तवत् अनुपात तीन ट्रिकोणमित अभी गुड केवटे अरे इधर मम सेना गेल दिने मत अरे भौतिक विद्या विषय इतना इच्छर दुट अभी आने अरे सामान्य सुलगिटी इतर अभी अवश्यमें हिंद हेम की आना अरे इधर मेम बल इधर मेतन अणुरी टीट तीन मेतन तीन टीट के अरे मैंने मैं टीट को मे अणुरी टीट को दिगट में पावित के अणुपात लियागण पुलवा अनुवा अणुपात लिया पुलवा त्रिकोण अरे मैं इसम अपेमो सैन अनुपात सैन अनुपात सैन अनुपात सैन अनुपात अरे मे बात सैन अनुपात लिया मेन त्रिकोण तीन मे आता को मेन सैन अनुपात कील की अनुपते सम्मुख पादे बेदीव कर्णेट पड़द सम्मुख पादे बेदीव कर्णेट की सैन अनुपात कील सम्मुख पादे बेदीव कर्णेट हर रोगों पड़ गाले के अम्मली मतक अरे मतक वस्तावे वितर बागता कवि वली पट पाड़ के रही तेरबे हर कदलोल तीन अरे सैन अनुपात लिवाम मैंने मे आट नम लिया काटद लिया मैंने मे आट मैंने मे आट नम लिया अभी एक ना सैन टीट कल बदने सैन टीट सैन टीट के लिए मे आट के सम्मुख को सम्मुख पादे मेतन गील को सम्मुख पाद केम इसमें पे सम्मुख पादे इक बेदन का कर्णे कर्णे को मुलिम पुलवा अरे इधर मे कौद मे आट सापेक्ष केम इसमें सम्मुख पादे विनवा मैकड़ी अना सम्मुख पादे विनवा इधर पे मे आम बद्धपादे तम दिन अंदर पुलवा ना वेड़ी वे तुंगिने की आने पुलवा कौद कर्णय गोहमत तपिट अंदर पुलवा रुजु कोने के मिश्रांगे कर्णय इट बस्ते मैंने मेम टीटा कोने तीन ए आट के मिश्रांगे कौद सम्मुख पादे ऐना मे आऊद बद्ध पादे तीन बद्ध पादे ना ऐना सैन टीटा की लिवो कौर के लिए सम्मुख पादे बेदी बद्ध पादे तम सैन टीटा की लिखिया इधर को मे के सम्मुख पादे मैंने सम्मुख पादे क्या ए बी कोपते मेके बद्ध पादे सर कारण को मैंने कारण एसी मैंने कौद उन्ना सैन टीट लिव अभी अरे पैदल उन्ना सैन टीट अभी दैयांग अनी तेक्कनाट एक
අපි ලියමු දැන් cos අනුපාතය cos අනුපාතය ලියද්දී අපි මෙන්න මෙයාට ලියමු cos theta මෙතන ලියන්නේ cos theta cos theta මෙන්න මේ කෝණයට තමයි ලියන්නේ cos theta කියන්නේ කාටද එතකොට අපි දන්නවා බද්ධ පාදයේ බෙදීම කර්ණයට බද්ධ පාදයේ බෙදීම කර්ණයට බද්ධ පාදය කියන්නේ කාටද BC ට BC බෙදීම AC වෙනවා අංක දෙක BC බෙදීම කවුද AC එහෙට දෙනවනේ රයිට් BC බෙදීම AC ඔන්න අපි ලියාගත්තා cos අනුපාතය ඊළඟ එකන තමයි අපුද අපිට ඕනේ tan අනුපාතය tangent අනුපාතය කියලා කියන්නේ ඒකට tan අනුපාතය tan අනුපාතය tan අනුපාතය කියන්නේ මෙහෙම එක tan අනුපාතය ගත්තාම tan theta tan theta කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට මොකටද සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට හවුද සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට සම්මුඛ පාදයේ කවුද පුතේ මේකේ AB වෙනවා බද්ධ පාදයේ කවුද BC වෙනවා AB බෙදීම AC AB බෙදීම කවුද BC වෙනවා BC හරි අනුපාත තුන නම් ලියාගත්තා රයිට් ඔච්චරයි ඔයගොල්ලෝ දන්නේ ඔච්චරනේ දැන් තමයි එතනින් එහා වැඩ ටික මම කියලා දෙන්න යන්නේ හරි මේක තව දේවල් ගොඩක් තියෙන ඉගෙන ගන්න හරි ඔන්න බලන්න ඔය දැන් අපි sin θ අපි දන්නවා අපි cos θත් දන්නවා දැන් tan θත් ලියන්න දන්නවනේ හැබැයි පුතේ මෙහෙම සම්බන්ධයක් තියෙන ඔන්න ඕකේ මොකක්ද දන්නවද ඔය sin උයි tan උයි අතර තව සම්බන්ධයක් තියෙනවා කියන්නේ sin උයි cos අතර සම්බන්ධයක් තියෙනවා tan එක ඒක මෙහෙම ගන්න හොර සම්බන්ධයක් බලන්න ඒක තේරුම් ගන්න ඉතින් ඔන්න බලන්න පුතා හරි දැන් අපි sin කියන්නේ AB බෙදීම AC නේ cos කියන්නේ BC බෙදීම AC නේ tan කියන්නේ AB බෙදීම AC නේද හරි හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම වෙනවා හරි මම මේ හැරි පොඩ්ඩක් මකලා ගන්න. ඉඩ අවශ්‍ය නැහැ. මෙන්න බලන්න. පුතේ අපි මෙහෙම දෙයක් කරනවා ඔකේ. අපිට බලන්න මේ මෙහෙම දෙයක් කරා. දැන් අපි ඕකේ sin θ කියන එක නයි. මොකද ඕකේ sin θ කියන එක නයි. මම බෙදනවා පුතේ cos θ කියන එක නයි. මෙන්න බලන්න මොකද වෙන්නේ කියලා. sin θ කියන එක නයි කවුද බෙදන්නේ? cos θ යි බෙදනවා. එයි බෙදන්නේ. හරි හරි බං මේ ඔප්පු කරන්න යන්නේ දෙයක්. හරි. එහෙනම් තමයි බෙදන්නේ. හරිද? sin θ කියන එක නයි මොකද කරන්නේ? cos θ කියන එක නයි මම බෙදනවා. sin θ cos θ බෙදපුවාම අපි දන්නවා sin θ කියන්නේ කාටද AB බෙදීම AC ට එහෙනම් උතර ලියනවා බලන්න AB බෙදීම AC බෙදීම cos θ කියන්නේ කවුද BC බෙදීම AC ඔන්න ලියුවා හරි තේරෙනවද BC බෙදීම AC හරි තේරෙනවද හරි අපි දන්නවා මොකක් හරි දෙයක් බෙදනවා මොකක් හරි දෙයක් බෙදනවා නම් මට ලියන්න පුළුවන් නේද උඩයට මාරු කරලා වැඩි කරනවා කියලා තේරෙනවද එහෙනම් මේක වැඩි කිරීමක් විදිහට ලියන්න උඩයට මාරු කරලා හරි ඔන්න බලන්න මම අයෝන හිඳ මම තියාගෙන ඉන්නේ උඩයට මාරු කරලා ආය ලියන්න පැහැදිලි හරි උඩයට මාරු කරලා ලියුවත් පුතේ මෙතන එනවා sin θ බෙදීම cos θ මම හරි ලියන්නම් පොඩිවට cos θ සමාන මෙයාගේ උඩයට මාරු කරලා ගුණ කරොත් AB බෙදීම AC කියලා එනවා වැඩි කිරීම AC බෙදීම කවුද පුතේ BC වෙනවා තේරෙනවද AC බෙදීම BC වෙනවා තේරෙනවද පැහැදිලිද හරියට තේරෙනවද තහඬ හරි මෙතන AC ට AC මොකද වෙන්නේ කැපිල යනවා ඒතර උත්තරේ කවුද ඉතුරු වෙන්නේ AB බෙදීම කියන්නේ BC වෙනවා මෙතන එනවා sin θ බෙදීම cos θ බලන්න sin θ බෙදීම cos θ කියන එක නා සමාන උනා AB බෙදීම AC ට දැන් බලන්න AB බෙදීම AC කියන්නේ කවුද කියන්නේ AB බෙදීම AC කියන්නේ කවුද කියන්නේ tan θ ට එහෙනම් sin θ බෙදීම cos θ කියන්නේ කාටද tan θ කියලා අපිට ගන්න පුළුවන් ඔක ඕනම තැනකදී බලන්න ඔය තේරෙනව නේද එහෙනම් මට ලියන්න පුළුවන් කවුද sin θ බෙදීම cos θ සමානයි AB බෙදීම AC කියන්නේ කාටද අපිට ලියන්න පුළුවන් tan θ කියලා ඔන්න අපේ මූලික සම්බන්ධය. හරි තේරෙනවද? ඔන්න පළවෙනි සම්බන්ධය. තේරෙනවනේ කියන එක? රයිට්. තේරෙනවනේ? හරි. දැන් අපි sin ලියන විදිහ sin අනුපාතය cos අනුපාතය හරි ආය tan අනුපාතය ලියන විදිහ අපි ඉගෙන ගත්තා. හරි මේකේ තව දෙයක් තියෙනවා. දැන් අපි අර අනිත් කෝණේ තියෙන්නේ. දැන් අපි theta කෝණේ ලිව්වේ. දැන් මම ලියනවා අනිත් කෝණයට. හරි අනිත් කෝණ කියන්නේ ඔය අනුවරණ theta තියෙනවා නේද? අපි එයාටත් ලියමු ආයෙත් sin අනුපාතය cos අනුපාතය tan අනුපාතය. එතනියුත් මම තව දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මෙන්න බලන්නකෝ. දැන් මෙයාගෙන් ලියුවහම ඔන්න බලන්න sin පුතේ මෙතන එනවා sin අනුවරණ θ 90 අංශක ඍණ θ මේ හොද්දට වල්ලා හොඳට අධ්‍යයනය කරගන්න මේවා අනිවාර්යෙන් ඕනේ නැහැ ඉතින් ඉස්සරහට මේ නුදුරු අනාගතයේදී ඔයගලන්ට මේවා නැතුව බැරි වෙනවා හරි හින්දා හොඳට අහගෙන ඉන්න හොඳට වැඩේ ගොඩ දාන්න තේරෙනවා මේක නැවත බල්ලා හරි හොඳට අධ්‍යයනය කරන්න හරි sin අනුවරණ θ දැන් බලන්න පුතේ කවුද sin අනුවරණ θ කියන්නේ ඒත් sin කෝණයක් තමයි සම්මුඛ පාදය කියන්නේ එතකොට මෙයා වෙනවා කර්ණය කියන්නේ AC වෙනවා හරි සමුක්කාදී කියන්නේ කාටද BC බෙදීම AC ඔන්න අංක 1යි. වැඩේ තේරෙනවද කවුද? BC බෙදීම AC අංක 1යි. වැඩේ තේරෙනවද හරියටම? හරි නේද? රයිට්. දැන් මම ඔතෙන්දී පොඩි කතාවක් කියලා යන්නම්.
එහා පැත්තේ බලන්න BC බෙදීමේ මේ C කියන්නේ කවුද කියලා? මේක cos θට. අර මොකද්ද කියන්නේ? මේ බලන්න. මෙතන BC බෙදීමේ මේ C කියන්නේ sin අනුවරණ θ. මෙතන BC බෙදීමේ මේ C කියන්නේ cos θට. එහෙනම් sin අනුවරණ θ තව විදිහකට ලියුවේ කවුරු කියලාද? cos θ කියලා. මොකක්ද කියලා යන්න පුළුවන්ද? cos θ කියලා ලියන්න පුළුවන්. හරි. බලන්නකො. sin 90 අංශ කරන θ සමාන වෙනවා කාටද? cos θට. ඔයගොල්ලෝ මතකද? ඔය වගුව බලනකොට, වගු පොතේ බලනකොට sin cos බලනකොට tan tangent බලනකොට ඔයගොල්ලන් sin වගුවක් විතරයි තිබ්බේ. tangent වගුවක් විතරයි තිබ්බේ. හැබැයි cos වගුවක් කියලා එකක් තිබ්බද? තිබුණේ නැහැ. ඔයගොල්ලෝ cos බැලුවේ ඔයගොල්ලන් සාමාන්‍ය පිළ ගුරුවරු කියලා දෙන්න ඇති. ඒක වැරද්දක් කිව නැහැ. අනිත් පැත්තෙන් බලන්න කියලා දෙන්න ඇති. cos බලද්දි වැරද්දක් නෙවෙයි ඈ. ඒක ඔයගොල්ලන්ගේ මට්ටමෙන්නේ. තේරෙනවද? ඇත්තටම මේ බැලුවේ කොහොමද අපි? මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරලා තමයි කණ පිට දාගත්තේ. එතකොට ඔයගොල්ලෝ නිකන් cos 60 බලන්න ඕන නෝ. ඔයගොල්ලෝ ඇත්තටම බැලුවේ sin 30. මං හරි වන් හිතන ඉන්නේ. එහෙම තමයි බැලුවේ. පැහැදිලිද කියන එක? ඔක තමයි ඔයගොල්ලෝ කරේ එක. ඒකට හේතුවයි මේ සූත්‍රය. හරි. මේ සූත්‍රය තමයි ඒකට හේතුව. එතකොට පුතා මේකේ තේරුම තමයි මෙහෙම. මේකේ තේරුම කියන්නේ හිතන්නකෝ මොකක් හරි කෝණයක් ගත්ත ඕන එකට ඔක වළංගු එක. අපි හිතමුකෝ ඔය θ කියන කෝණය 20යි කියලා. එහෙනම් sin වලින් නම් 90 වරින θ කියන්නේ හිතන්න cos 20 කියන්නේ. මේ පැත්තට ලියන්න. cos වලගේ 20ක් කරනකොට cos 20ක් කරනකොට ඒකේ sin වලගේ නම් sin 90ෙන් අඩු කරන්න ඕන 20ක්. තේරුණාද? 90ෙන් අඩු කරන්න ඕන කියද්ද 20ක්. එහෙනම් sin කීයද උදේ? sin නම් 70ක් වෙනවා. මේ තියෙන්නේ cos 20. තව එකක් මල් ලියන්න. හරි කියනවා තේරෙනව නේද? හරි හිතන්නකෝ නිකන්. උදාහරණයට θ කියන්නේ අංශක 30ක් වෙනවා. එහෙනම් මම ලියන්න ඕන cos 30 සමාන වෙනවා sin නම් හරි 90ෙන් අඩු කරන්න වෙනවා 30ක්. හරි 90ෙන් 30ක් අඩු වෙච්චාම කීයක් වෙනවද? ආ sin නම් 60ක් වෙනවා. sin නම් කීයද? 60ක් වෙනවා. sin 60යි. එහෙනම් තේරෙනවා sin වලින් නම් sin 60යි. තේරෙනවද? ඔය විදිහට ඕන එකකට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට θ කියන්නේ 1යි කියලා හිතන්නකෝ. θ සමාන 1යි අංශක. එහෙනම් cos 1 තියෙනවා. cos 1 සමාන නෝ කාටද? ආ sin 89 නේද? 90ෙන් අඩු කරන්න ඕන එකක්. 91ක් ගියාම කීයද? සයින් වලින් නම් බලන්න ඕනේ 89. දැන් නේද කවුද? 89. වැඩි පැහැදිලිද? හරි තේරෙනවා හරියටම නේද? හරි. කොහොම තමයි යන්නේ? අපි තාටියක් දැන් ආයෙ ඉස්සරහට බලමු. හරි. ඔන්න ඊළඟ එක. ඊළඟ එක මෙහෙම දෙයක් කියනවා. මොකක්ද ඒකද කියන්නේ? තේරෙනව නේද කියනවා? රයිට්. දැන් අපි ඕක හරි. සයින් 90 අංශ කරන θ ඕන්නල් ලියන්න පුළුවන් කවුරු කියලාද? cos θ කියලා. sin 90 අංශ කරන θ මට ඕන්නල් ලියන්න පුළුවන්. ඕන්නල් නෙවෙයි ඉතින් කොහොමද ලියන්න පුළුවන්? cos θ. තේරෙනවනේ? පැහැදිලි. ඒක අවශ්‍ය වෙලාවට හදලා ගන්න ඕගොල්ලෝ. දැන් යනවා ඊළඟ එකට. ඊළඟ එක තමයි මම ලියනවා දැන් මේ බලන්නකෝ. දැන් අපි මෙයාට cos අනුපාතය ලියමු. මෙයාට. මෙයාට cos අනුපාතය කියන්නේ කවුද? දැන් මම මේ කෝණයට සාපේක්ෂව මෙයා සම්මුඛ පාද වෙනකොට මෙයා කවුද පුතේ? බද්ධ පාද වෙනවා. ඒක වළක්වන්න බෑ. මෙයා සම්මුඛ පාද වෙනකොට මෙයා කවුද? අබද්ධ පාද වෙනවා. එතකොට අපි ලියනවා cos 90 වරින θ කියලා. cos 90 අංශ කරන θ කියලා කියන්නේ කාටද? හරි. ඔන්න බලන්න. cos 90 වරින θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණයට. බද්ධ පාදය කියන්නේ AB, කර්ණය කියන්නේ AC. AB බෙදීම AC. AB බෙදීම AC කියලා ලියන්න පුළුවන්. හරි. බලන්න පුතා අනිත් එකේ AB බෙදීම AC කියන්නේ කවුද කියලා? ආ AB බෙදීම AC කියන්නේ sin θ. මං කියන එක තේරෙනවා නේද? රයිට්. එහෙනම් මට ලියන්න පුළුවන් cos වල 90 අංශ කරන θ කියලා තියෙනවා නම් sin θ කියලා ලියන්න පුළුවන්. හරි. මේක අනිත් පැත්තට ලිව්වොත් sin θ සමාන නෝ කාටද? cos 90 අංශ කරන θ. cos 90 අංශ කරන θ. හරිද? මුලදී මහා වදයක් කරගන්න එපා. ඒ ලෙවල් කියන එක හරි. කට්ටිය බය කරයි. හරිද? මේක හරි අමාරුයි. අමාරු දේවල් නේ මං කරන්න ඕනේ. ලේසි දේවල් කරලා හරියනවද? මොනවා කරන්නද? කියන එක තේරෙනවද? වැරදිලේ බය කරයි. ඒවිල මොකද්ද? අභියෝගයක් බාර ගන්න අකමැති මිනිස්සු. හරි අකමැති මිනිස්සු. වැරදිලද කියන එක? ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මොන ප්‍රශ්න තිබුණත් දරා ගන්න පුළුවන් වෙන්න ඕන. කියන එක තේරෙනවද? දරා ගැනීම හැකියාවද? ඒ කියන්නේ මැත් සයන්ස් කරන දරුවෙක්ගේ මූලිකම දේ මොකද්ද? දරා ගැනීම. දරා ගැනීම අනිත් අයට වඩා ඇත්තටම සෑහෙන්න වැඩි. මේ කවුරුත් අභියෝග කරන්න එන්නේ නැහැ. බය වෙන්න දෙන්න එපා. ඒක තමයි ඇත්ත කතාව. හරි. අනිත් මිනිස්සු හරි දැන් හිතන්නකො සෙල්ලම් කරනවා කියලා කොල්ලෝ කියන්නේ බෝල ගහනවා කියන්නේ බෝලේ ගහනවා පෙනිපෙනි ජනලෙන් තමන්ට සිද්ධ වෙනවා ගණන් හදන්න කියන එක තේරෙනවද කට්ටි ඔක්කොම ගෙදර කට්ටි ඔක්කොම ට්‍රිප් එකක් යද්දී තමන්ට සිද්ධ වෙනවා ගෙදර නවතින්න තමන්ගේ අධ්‍යාපනයනේ හැබැයි තමන්ගේ හදන්නේ මොකද්ද අනාගතේ අනාගතේ ඒ ගැන ගොඩක් කට්ටි බලන් ඉන්නවා ඒක හොඳට මතක තියාගන්න ඒක සෙල්ලමකට ගන්න එපා තමන්ගේ අනාගතේ තේරෙනවා තමන්ගේ අනාගතේ කියන්නේ ඔක වැරදුනොත් වැඩියෙන්ම දුක් වෙන ගෙදර ඉන්න අම්මයි තාත්තයිනේ කියන එක තේරෙනවද ඒගොල්ලොන්ට දුකක් දෙන්න එපා.
තමන්ගේ සරල ප්‍රශ්න ඒගොල්ලන්ට ප්‍රශ්නයක් කරන්න එපා ඇත්තටම. කියන්නේ දෙනවා ඒගොල්ලෝ වෙනුවෙන් කැපකිරීම කරන්න වෙනවා අපිට. අපිට. හරි කරන්න දෙයක් නැහැ. දෙමව්පියෝ වෙනුවෙන් කැපකිරීම කරනවා නම් ඒක ඇවිල්ලා කවදා හරි පිනක් හරි දෙයි. ඒක අපිට පරිසංහරි දෙයි අනිත් පැත්තට. කියන්නේ දෙනවා නේද? එහෙනම් දෙමව්පියන් වෙනුවෙන් කරන දෙයක් විදියට හරි කමක් නැහැ මේක කරන්න. කරගත්තොත් තමන්ට තමයි. තමන් වේදනාවක් දැම්මොත් එහෙම ආයෙ කාටවත් ගන්න බෑනේ. කාටවත් ගන්නද? ඈ අම්මට ජොබ් එකක් දෙනවා රස්තාවක් දෙනවාද ඉස්පිරිතාලක පත්වීමක් දෙනවාද ආදුව මෙහෙම මෙඩිසින් ගියා කියලා ඈ කියන්නේ දෙනවා තොප්පිය දාන එක කහපාට තොප්පිය දාන්න ලේසි නෑ බා තේරෙනවද කියන එක ඒක දැම්මොත් හරි ආස නැද්ද එහෙම තොප්පියක් දාගෙන බලාන ඉන්න වෙන පත බිල්ඩින් එකක් හැදෙන දිහා ඈ කියන එක තේරෙනවද එක එක්කෙනා ශේෂ්ඨ කෝණ තරම් තියන යන්න හරි ශේෂ්ඨ වලට අනේක තීරණය කරන්න තමයි කියන්නේ දෙනවා අපි ඇවිල්ලා ඒක නිර්මාණකාරය විතරයි अभी निर्माण करो इतना निर्माण करो तेनाली मिनट हितान पुरुदू कर अभी मेघन गम्मी हदंड तेनाली गुरुर्वश सस्पल गुरुर्वश अट तीन पुदूम धरागे नीम तेना एक अमुतुम धरागे नीम एक धरागे नील अट तीन विभाग खाली अगोल्ड वेडियलाम आप इतना एक ओण गुरु मेकते ඒ পেපර් හදන්න ඕනේ পেපර් කියවන්න ඕනේ තේරෙනවද අපි පුදුම ඔළුව පුදුම විදිහට වෙහසන්නේ දවස්වල හරි පොත් තියාගෙන අර ඉංග්‍රීසි පොත් වලින් ගොඩක් අපි ප්‍රශ්න අනම්මන යූස් කරනකොට මේ පොත් වටේට තියාගෙන ඇඳේ හිටන් පොත් තියෙන තනි කර ඒ දිගාරගෙන තමයි ප්‍රශ්න පත්‍ර හදන්නේ ඇත්තටම හරි කාලෙන් කාලට ඒවා වෙනස් වෙනවා කතේනවා නේ කියන්නේ ඉතින් ඒ දවස්වල නිකන් එහෙම තමයි ගුරුවරු ඉන්නේ ස්ට්‍රෙස් එක කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන එහෙම නැත්තම් තමයි ප්‍රශ්නයක් එන්නේ මොකද එහෙම නැත්තම් මිනිස්සේ ගොඩ නැගෙන්නේ හරි තව පොඩි කැක්කුමක් තියෙනවා නේද තමන්ගේ ජීවිතය ගැන තමන්ට කැක්කුමක් තියෙනවා ඉස්සරහ කියන දේනවාද මේක ඇවිල්ලා අනම් මනම් ජල්තර දාගෙන නම් මේක කරන්න බෑ හරි කියන දේනවාද එහෙමනම් මැස්සන්ස් නම් ගොඩ යන්න බෑ මම මේ කියන වචනේ තේරෙනව නේද හරි ඒව දේවල් පටලගෙන නම් මේ දේ කරන්න බෑ එතනින් එහා දේවල් තව තියෙන ලෝකෙ දකින්න එතනින් ඉස්සරහ දේවල් ඕන තරම් තියෙනවා කියලා මොකක් හරි අපි මොකක් හරි ගමනක් ගියපු මිනිස්සු අපිට තරදින්නේ නැද්ද වරදිනවා තීරණ වරදින්නේ නැද්ද වරදිනවා වරදිනවා කරන්න දැන් ඒ ඇවිල මොකද්ද ඒ මනුස්ස ජීවිතේ ස්වභාවය එතනද මහා මොකක් හරි කරන ලද අකුසල කර්මයක් පළ දුන්නොත් කරන්න දෙයක් නැහැ නේ බා හරිද ඒ වුණාට ඒකම කියලා ඉන්නේ කනේ වැරේ හරි උත්සාහය උනන්දුව කියන කීට ගොඩක් යාතියි ඔය හැමදේම උත්සාහය උනන්දුව එක්ක මොකද කරන්න පුළුවා වෙනස් කරන්න පුළුවන් හරි වෙනස් කරන්න පුළුවන් අනිවාර්යයෙන් කොහෙවත් කරගෙන ගහ ලෝකයකට ඕක වෙනස් කරන්න දෙන්න එපා වා කියන එක දෙනවා නේද අපි උගන්වන්නේ ෆිසික්ස් නේ ඔය මහ ලොකු දේවල් ඕවා වෙන ඕන්නම් අහන්න මං කියලා දෙන්න හරි හඳ තියෙන්නේ අන්න අතර ඉතුරු දුරකින් හරි ඊපස්සේ මොකද්ද කොහෙද ඉර තියෙන කොච්චර ඉතුරු දුරකින්ද හරි කිලෝමීටර් මිලියන 150ක් දුරින් ඉර තියෙන්නේ හරි අඟහරු තියෙන ඊට වඩා හෙන්න දුරකින් හරි දෙනවා නේ කියන එක ඒතර ඒ වගේ මොනවද බලපෑ බ්‍රහස්පති හිතන්න වින කර කර ඉන්නද තියෙන්නේ බ්‍රහස්පති එහෙම එකක් වෙන්නේ නැහැ ඉතින් කියන එක දෙන්නවද මං සෙනසුරු හරි හරි ලස්සන يعني සෙනසුරු කියන්නේ හන ආඩම්බරකාරින් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහලෝකයේ සෙනසුරු දැදලේ ආ දැන් පොඩි ප්‍රශ්නයක් කියනවා මේකත් මම ඔයගලන්ට කියන්න මම හිතන්නේ කියන්න එක හොඳයි කියලා අර අර සබ්මැරිනයක් කේස් එකක් වුණා නේද පිපුරවනේ සබ්මැරිනයක් දැන් ඕකට මිනිස්සු ගොඩක් අය කියලා තිබත මොකද්ද මේ තාක්ෂණයේ මේක මොන දියුණුවක්ද තියෙන්නේ මොන මගුලක්ද මේක හරිද කියලා තිබා නේද කොහොම තාක්ෂණයේ දියුණුව එනම් මේ පොළොවේ මේ මේ කිලෝමීටර් 4ක් යටින් මේවා චෙක් කරන්න බෑ කොහොම කතන්දර ගොඩක් කියලා තිබ්බා හරි නේද තිබ්බනේ ඇත්තද ඒක ඔව් ඇත්ත තාක්ෂණයට තාමත් එහෙම දේවල් හොයන්න බෑ ඒකට හේතුවක් තියෙනවා මොකද අපි ඊට වැඩිය පුතේ හඳගෙන දන්නවා. ඒ කියන්නේ අපි හඳ සම්පූර්ණයෙන් සිතියන් ගත කරලා තියෙනවා. අපි ඊට වැඩිය අඟහරු සිතියන් ගත කරලා තියෙනවා. ඇත්තරම. ඒ කියන්නේ අපි ඇඳලා තියෙන චිත්‍රය. හැබැයි පොළවේ අපි ඇඳලා නැහැ තාම. ඒකට හේතුව තමයි යන්න බෑ. ප්‍රධාන හේතුව මොකද්ද? යන්න බෑ. හේතුව පෘථිවි පුෂ්ඨය ගත්තොත් පෘථිවි පුෂ්ඨයෙන් 121යි ගොඩ බිම් තියෙන්නේ. 179ක් තියෙන්නේ. 129යි ගොඩ බිම් තියෙන්නේ. ඉතින් ඉතුරු ටික ඔක්කොම ගදලා තියෙන්නේ. මට හරියට පැටලුණා. එනම් හැරි හැම ගාන. ඒතර ඉතුරු 70 ගානක් විතර වෙන්න මොනවද? මුහුද තියෙන සාගරය තියෙන. පුතේ මොකක් තියෙන ඇඩියේ? සාගරයෙන් වැහිලා තියෙන. එතකොට පුතා සූර්යාලෝකය තියෙනව නේද? අඩුමතරම සූර්යාලෝකයවත් එක්තරා කලාපයකින් පස්සේ කියන්නේ මීටර 100ක් විතර තමයි සූර්යාලෝකයට උඩරිම යන්න පුළුවන්. එතනින් එහාට සූර්යාලෝකය යනවද? නැහැ. ඒතර මුහුද ඇතුළ මොකද වෙන්නේ? කරවලයි. පට්ටම කරවලයි. අඳුරු ගුහාවක් වගේ. කියන එක තේරෙනවද? එතකොට තරංග වලට යන්න බෑ. ආලෝකයනේ මේ විශ්වය දෙන වේගවත්ම දේ ආලෝක ස්පීඩ් එක තියෙනවා. ඒකටවත් යන්න බැහැ නං අනිත්‍ය කොහොමද යන්නේ? යවන්න පුළුවන් එකම දේ තියෙන සෝනාර යවන්න පුළුවන්. සෝනාර අතිදුවනි තරංග පොඩි කාලේ ඔලිකන ගැති. සෝනාර යවන්න පුළුවන්. සෝනාර වලින් අල්ලන්න පුළුවන් ඕක.
කියනක දෙනවා නේද? ඉතින් ඒකත් බිඳ වැටෙනොත් ආය කරගන්න දෙයක් නැති වෙනවා. හේතුව කරන්න බෑ ඇත්තටම. ඒ කරන්න බැරි දේවල් තියෙනවා තාක්ෂණයකට. එනවා එතන ඉහට යන්න බෑ ඇත්තටම. මිනිස්සෙක් ගියොත් චප්ප වෙනවා. උන්ගේ පීඩණය කියන එක පට්ට වැඩි මං කියලා දෙන්නම් ඉස්සරහා පාඩම් වලදී. නම ඔයගොල්ලන්ට එහෙම ලොකෝට කියලා දීලා වැඩක් නැහැ නේ. කියන දෙනවා නේද? චප්ප වෙනවා. එතන පුපුරනවා. කතාද කියන්නේ? හරි ඒතර පුපුරන ආකාර දෙකක් තියෙනවා. දැන් අර සබ්මැරින් පිපුරු වෙනස් විදිහකට. ඇතුළට පුපුරන එකයි එළියට පුපුරනයි කියලා දෙකක් තියෙනවා. සබ්මැරින් පිපුරු ඇතුළට. ඇතුළට ප්‍රෙෂර් එක වැඩි වෙලා තමයි පිපුරුවේ. තේනවද? ඔයගොල්ලෝ හිතන්නකෝ පුතා කිලෝමීටර මන් දන්න එකයි ගන්නද කොහොමද ඉතින්? හරි දෙකක් කියමුකෝ. කිලෝමීටර දෙකක් මුහුදු පතුලේ ඉන්නවා නම් ඒගොල්ලෝ අපි හිතමු දෙකක් කියලා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? එතන ඉඳලා කිලෝමීටර දෙකක් උසට තියෙන ජල ස්කන්ධයක් උඩ තියෙනවනේ බං ඒකෝ. හිතහංකෝ ජලයේ තියෙනකොට. ජලයේ කිලෝමීටර කීයද? දෙකක් උඩට ජලයේ පිරලා තියෙනකොට. නිකන් බටයක් කියලා හිතන්න. බටයක් මෙහෙම තියෙනවා. ඒ බටේ කිලෝමීටර දෙකක් උඩට වතල ඉන්න ඔයගොල්ලෝ කර තියාන ඉන්න යටි. ඉන්න පුළුවන් නේද? හිතන්නකෝ ජලයේ බර කොච්චරද කියනක දෙන්නාද? හරි. හිතා ගන්නකෝ. චරේ එහෙම කොහොමද ඉන්නේ? ඒක පුපුරනවා ඉතින්. ඔය මොන වගේ හැදුවත් ඒක හරි අමාරුයි. තේරෙනවද? වැදලෙන්නේ කියන්නේ. ඒක දරාගන්නේ හරි අමාරු දෙයක්. ඒකද වායුගෝලී පීඩනය කියන්නේ? වායුගෝලී කියන්නේ පීඩනය කියන්නේ පොඩි පීඩනයක් නෙවෙයි. ඇත්තටම. ඒක පැස්කල් ලක්ෂයක් විතර උදාහරණයක්. පැස්කල් කියද? ලක්ෂයක් විතර. කියන්නේ වර්ග මීටරයක් තුල මේ නිව්ටන් 1000ක් මේ ලක්ෂ ක්‍රියාත්මක වෙනවා. වර්ග මීටරයක වපසරියක් තුල කොච්චර ක්‍රියාත්මක වෙනවද? නිව්ටන් ලක්ෂයක් වදිනවා. මම ඔයගොල්ලෝ දන්නේ නැති කියලා ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ ලක්ෂයක් වදිනවා. ඒතර හිතන්නකෝ. සාමාන්‍ය වායුගෝලී පීඩනයට ජලයේ මීටර 10ක් උඩට උස්සන්න පුළුවන්. ජලයේ කොච්චරද? මීටර 10ක්. ඒතර කිලෝමීටර 2ක් කියලා හිතන්නකෝ. ඒතර වායුගෝලී පීඩන කීයද කියලා හිතන්නකෝ. කොහොමද බං ඉන්නේ? කියනක තේරෙනව නේද? කොහොමද ඉන්නේ? හරි, ඒක තමයි ප්‍රශ්නේ. පැහැදිලි නේද? ඉතින් ඒක තාක්ෂණයේ දුර්වලතාවයක් කියලා කියන්නේ ඒක මේ මහා ලොකු දෙයක් කරගන්න බැරි වුණා කියන එක නෙමෙයි හේතුව. ඒක මම හොයන්න බෑ ඇත්තටම. මුදපත්ල කියලා කියන්නේ අර තාමත් මිනිස්සු ගවේෂණය කරපු නැති පැත්තක්. හරි අමාරු දෙයක් ඒක. ඒක තමයි අපට හේතුව. තේරෙනවනේ? හරි. එතකොට ඔන්න අපි පාඩමට අපි යමු. හරි sin θ cos 90 වෙන θ. පුතේ එතන මෙතනත් මොකද තේරුම? මේ sin θ සමානයි cos 90 වෙන θ නේ. හරි මම හිතන්නකෝ θ ගත්තා කියලා 30යි කියලා. එහෙනම් sin 30 සමාන වෙනවා cos වලින් නම් කොච්චරයිද පුතේ? 90ෙන් අඩු කරන්න 30ක්. කියක් වෙනවද? sin 30 cos නම් කීයද? කියන්නේ cos 60යි. නේ cos 60ක් යනවා. නේ cos 60ක් යනවා. ඔන්න තව එකක් ගමු. අපි හිතුවත් θ කියලා කියන්නේ 10 කියලා ඉතින්. එහෙනම් sin 10 සමාන වෙනවා cos වලින් ගත්තොත් cos 90ෙන් අඩු කරන්න 10. 80යි නේද? cos 80යි කියලා. මෙලෙ තේරුණානේ? රයිට්. අපි ඉස්සරහට තමයි තව ටිකක්. අපි ඔතනින් එහාට ඉස්සරහට ටිකක් කතා කරමු. තව සම්බන්ධතා ටිකක් අපිට ඕන වෙනවා. ඒවත් මේ නුදුරු අනාගතයේදීම ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන දේවල්. එහෙනම් දැන්ම අපි ඒකත් පොඩ්ඩක් කතා කරලා ඉවරයක් කරමු. මේ බලන්නකෝ. තව තියෙනවා මෙහෙම එකක් පොතේ. මොන නිකන් ත්‍රිකෝණයක් අඳිනවා විචුකෝණ ත්‍රිකෝණයක්. මට මේ පොඩි සම්බන්ධයක් කියලා දෙන්න ඕන හින්දා යන්නේ. එතකොට මම මෙතන කෝණේ θ කියලා ගන්නම්. මෙයා 5යි, මෙයා 3යි, මෙයා 4යි කියලා හිතන්නකෝ. හරි. හරි. 3යි, 4යි, 5යි කියලා. තියෙනව මොනවද? ඔහොම තියෙනවා. හරි. දැන් මම මේකේ sin θ / cos θ ලියනවා. මොකද ලියන්නේ? sin θ / cos θ ලියනවා. හරි. තව ඔයගොල්ලන්ට මේකේ පේන දෙයක් තියෙන්න ඕන. මේක ත්‍රිකෝණ ත්‍රිකෝණයක්. 3යි, 4යි, 5යි කියලා කියන්නේ මොකද්ද ඔක? 5 දෙකට සම්බන්ධය ලියන්නත් පුළුවන් නේද? හරි. අපි ඔය දෙකම ලියලා පොඩි සම්බන්ධයකට යන්න යන්නේ. තේරෙනවද? ඒතර ඒකේ පොඩි සම්බන්ධයක් ඔප්පු කරලා දෙනවා. ඒක පොඩි නෑ. ඔතනින් ඉස්සරහට ඔයගොල්ලන්ට ඒක ගොඩාක් සැරයක් පාවිච්චි කරන්න එයි. එහෙනම් අපි ඒක කරලා දාමු. ඔන්න බලන්න. මම මේකේ sin θ ලිව්වොත් මට ලියන්න පුළුවන් කවුද? sin θ කියලා කියන්නේ සමුග පාදයේ 3යි 3 බෙදීම 5ක් වෙනවා. නේද? 3 බෙදීම 5යි. පැහැදිලිද කියන එක? හරි. මම ඔය පොඩි දෙයක් උක්ත කරගන්න. ඒ කියන්නේ මේ 5 ඉලක්කව මේ පැත්තට දාගත්තොත් මට ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම සම්බන්ධයක්. 5යි sin θ සමානයි කියද පුතේ? 3යි. අංක 1. වැඩ කරනවද? 5යි sin θ සමානයි කියද? 3යි. රයිට්. ඔය වගේම මම ලියනවා cos θ. මේ බලන්න. cos θ. cos θ සමානයි කාටද? කියන්නේ. cos θ සමානයි 4 බෙදීම 5යි. 4 බෙදීම කවුද? 5යි. 4 බෙදීම 5යි. cos θ ට එනවා 4 බෙදීම 5. මම ඒකෙත් 5 මේ පැත්තට වැඩි කරලා ලියා ගන්නම්. 5යි cos θ සමාන නෝ කාටද පුතා? 4ට. අංක 1. හරි. දැන් හිතන්නකෝ නිකන් අර පොඩි කාලේ දැන් ඉලක්කම් ගුණ වෙන ගුණ කරනවා නේ ඔයගොල්ලෝ. එකම ඉලක්කම නැවත නැවත ගුණ කරොත් ඔයගොල්ලෝ ඒක ලියනවා නේද දර්ශකයක් විදිහට. එකම ඉලක්කම නැවත නැවත ගුණ කරොත් අපි ඒක ලියනවා
දර්ශකයක් විදියට. ඒ කියන්නේ මෙහෙම මේ බලන්න. දැන් x වැඩි කිරීම x කියලා ලියුවොත් මට ඒක ලියන්න පුළුවන් x වර්ගය කියලා. මම ලියනවනේ. හරි. දැන් x වැඩි කිරීම x වැඩි කිරීම x කියලා ලියුවොත් මම මේක ලියනවා x වල ගණන් කියලා. මම ලියන්න පුළුවන් නේද අපිට? මම ලියනවා. තේරෙනවද? එතකොට දැන් sin cos කෝණවලත් ඒවා වැඩි වෙනකොට අපිට වර්ග කියලා ලියන්න පුළුවන්. හැබැයි ඒක චුට්ටක් ලියන විදිය චුට්ටක් වෙනස්. ඒක සම්මතිය. හරි. සම්මතිය විදියට ඒවා ලියන විදිය මොකද වෙන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මේ බලන්න. දැන් sin theta ගත්තා ආයත් වැඩි කරොත් sin theta ගෙන් මට මේක ලියන්න පුළුවන් sin වර්ගයේ theta කියලා. හැබැයි වර්ගය ලියන්නේ මෙන්න මෙතන. තේරෙනව නේද? මේකේ තේරුම කවුද? sin theta වැඩි කිරීම sin theta තමයි. ලියන්නේ කොහොමද? හරි. ඒ වගේම දැන් මොන cos theta කියලා තියෙනවා ආයත් වැඩි කිරීම cos theta කියලා තියෙනවා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් cos වර්ගයේ theta කියලා. ඒතර වර්ගය ලියන්නේ කොහොමද? මෙන්න මෙතන. cos වර්ගයේ theta. තේරෙනව නේද? හරි. ඒතර කවුද? sin theta වැඩි කිරීම sin theta sin වර්ගයේ theta. cos theta වැඩි කිරීම cos theta cos වර්ගයේ theta. වැඩි තේරෙනවා? ඔහොම තමයි ලියන්නේ. පැහැදිලි නේද? හරි. ඒතර ඒක සම්මතයක්. ඒ වගේ වැඩ කියන අපි සම්මත කියලා. හරි. දැන් අහගන්නකො. ඔන්න බලන්න කතාව. දම්පතේ 4යි 4 වෙනුවට ඕන නම් මට කවුරු කියලා ලියන්න පුළුවන්ද? ආ 5යි cos theta කියලා ලියන්න පුළුවන්. 3 වෙනුවට ඕන නම් කවුරු කියලා ලියන්න පුළුවන්ද? 5යි sin theta කියලා ලියන්න පුළුවන්. තේරෙනවද? අපි දන්නවා මේ පයිතගරස් සම්බන්ධය. මොකක්ද දන්නේ? පයිතගරස් සම්බන්ධය අපි දන්නවා. මම මේ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය කියන එකනත් ලියන්නම්. ඔන්න බලන්න. අපි පයිතගරස් සම්බන්ධය ලියුවොත් එහෙම හරි අපි පයිතගරස් සම්බන්ධය ලියුවොත් එහෙම කොහොමද එන්නේ පුතේ මේකට අපිට ලියන්න පුළුවන් හරි මොකද්ද පයිතගරස් සම්බන්ධය මොකද්ද කියන්නේ පයිතගරස් සම්බන්ධයෙන් කියන්නේ ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමානයි කියන්නේ මොකද්ද කියන්නේ කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක අතර ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමානයි. මොකද කියන්නේ එකතුවට සමානයි. තේරෙනවද? පැහැදිලි නේද? ඒතර ඔයගොල්ලෝ ඔක කියනවා මේ කර්ණේ වර්ගයේ සමානයි ඔන්නෝම කතාවක් කියන. ඇත්තටම හැම දෙයක වෙන්නේ නෑ නෑ. මම චුට්ටක් ඒක කියලා ඉන්නද? මේ වෙන්නේ ඈ. ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙහෙම ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක් තිබ්බොත් එහෙම පුතා මේක මත අඳිනවා සමචතුරස්‍රයක්. උදාහරණයක් විතර මේ විතර නම් බලන්න ඈ. සමචතුරස්‍රයක්. මේ පාද දිග A නම් මේ පාද දිග B නම් මේ පාද දිග C නම් मेक मत अदीना समचतुराश मत अदीना समचतुराश कौत गंडोने वर्गफले गंडो मकद गंडोने वर्गफले इतना मे आगे वर्गफले की आने का समचतुराश किया मेना वर्गफले लिया अनुपूलम ए वैडिकी मे के अपने वर्गफले लिया अनुपूलम कवर के वाले वर्ग कवर के लिए अनुपूल ए वाले वर्ग ඒකයි ඔය කර්ණේ වර්ගය කියලා කියන්නේ කර්ණේ වර්ගය නෙමෙයි තියෙන ඇතර මොකද්ද වර්ගඵලයේ වර්ගය වර්ගඵලයේ තියෙන ඉතින් මෙන්න මේ දෙක මත අඳින සමචතුරස්‍රයන්ගේ මොනවට සමානයිද වර්ගඵලයන් දෙකේ එකතුවට සමානයිද ඉතින් මේක b නම් මේකත් b වෙනවා කියන එක දෙනවා ඉතින් මෙයාගේ වර්ගඵලය කියන්නේ b වර්ගය හරි මෙයා c නම් මේකේ වර්ගඵලය කියලා කියන්නේ c වර්ගය වෙනවා තේරෙනවද එතකොට තමයි සම්බන්ධයක් කියන්නේ කවුද a වර්ගය සමානයි b වර්ගය දන c වර්ගය කියන එක තේරෙනවද මොකද තමයි හැදිලා තියන්නේ හරි රයිට් අපි යමු එතනින් ඉස්සරහට